නතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කින්පත්ති නමාහු වේදගුන් අනුමිදි දංකේන කතංච විරියවාති. ආජානියෝ කින්තිනාම හෝති පුට්ටෝමි භගවා ව්‍යාකරෝයහි. ්‍රද්ධාන්ත පිින්වත්ද අපි මේ දිනවල සාකච්ඡා කරගන යන්නේ සුත්ත නිපාතය ඉන සූත්‍රයක් ඒ සූත්‍රය නම්කල්ලතියනවා සභිය සූත්‍රය කියලා ති මේ සබිය කියන පරිබරාජකයා බුදුරාණන් වහන්සේ ගාවට ගිහිල්ල අහන ප්‍රශ්න මාලාවක්තමයි මේ සූත්‍රයට පදනම් වෙලා තියන අපි කල්මුත් පතක් කර ගත්ත වගේ සබිය පරිබ්‍රරාජිකතුමා ඇතරම දීර්ග ගමනක් කා් කෙනෙක් එතුමා කාශව බුදුරාණන් වහන්සේගේ කාලේ ජීවිත පරිත්‍යයාගෙන් භවනා කරන්න සූදනම් වෙලා එතවත් භික්‍ෂූන් වහන්සේලා සිව් නමක් එක්ක එක්තරාන්දමක ගල් පරුවතරයක නැගලා ජීවිත පරිත්‍යයාගෙන් භාවනා කරනවා නමුත්තතින් කිසිම පලා අධිගමයකට පත්වෙන්න බැරුව තමයි අපවත්වෙන්නේ ඉතින් බුද්ධහන්තරයක් සුගතිගාමීෙන්ඳලා ටපස්සේ අපේ බුදුරජයන් වහන්සේගේ කාලේ තමයි දැම් මේ සභහ කියන නමින් උපද ලබලා තිය න්න්නහන්සේ එක් කලින් බහනා කරපු තවත් සාමින්ාසල දෙනවාක් ඇතන වෙනත් නම්මලින් උපත ලබනවා එකනෙක් තමයි බාහිධාරු චීරියය අනිත් එක්නා තමයි පුකු සාති රජතුමා බුක්කු සාති රජතුමාත් ඉතින් බුදුවයන් වහන්සේගේ ධර්මය කරෙහි පහැදිලා මහන වෙලාටස්සේ උන්වහන්සේගේම ධර්මේශ්‍රවනය කල්ලා අනාගාමි තත්ත්වයකට පත්වෙනවා ඊළඟට සබිය පරිබ්‍ර බාහියධාරු චේරිය පසතුමා බුදුරජන් වහන්සේගේ ධර්මය හලා පැහැදිලා අරහත්වයට පත්වෙනවා ඊට පස දැම් මේ සබිය පරිබ්‍රරාජිකතුමාත් ඊට පස්සේ ඇත්තරම ස්බුති ශාසනය තුළ පැවිදිෙන. ඇ මේ කාරණට් කීපය මුල්කරගෙන ඉට පස්සෙ දැ මේ සබිය පරිබ්‍රාජකතුමා ඇතරම මුලින් බුදුරජයන් වහන්සේව දන්නේ නැහැ පරිබ්‍රාජකයෙක් විදිහයට තමයි කටයුතු කරන්නේ හැබැයි අ කලින් උහන්සේත් එක්ක හිටිය භික්ෂූන් වහන්සේ නමක් අනාගාමී වෙලා බ්‍රහ්මතලයේ ඉපදිලා දැ සබය පරිබ්‍රරාජිතුමාට ප්‍රශ්න මාලාාව යඋගන්නවා කියල තමයි අටකතාය සඳහන් වවෙන්න ඉතින් ඒ සබ පරිබ්‍රාජතුමා විදධ ැන්වලට හිලා මේ ප්‍රශ්න මලාාව ඉදිරි පත් කරනවාට විසුදුුම් ලබාගන්න උත්සාහන්තයනවා. ඒ කාලේ ප්‍රසිද්ධයට පත්වෙලා තිබිච්ච සත්ශාස්ත්‍රූලුන් ගෞවටම යන සංජේබෙල් අටපුත්ත පකුද කච්ඡායන. ජිතකේස කම්බල නි ගන්ටනාතපුත්ත වගේ ඒ ශස්ෂාතරුන් වහන්සේ ලාගාට මයනම වන්හන්සේලායිතිගේ වෙනකොටත් සෑහනඳදුට වයබුර්දයි ඒ වගේ මයි ලොකු නමක් දිනාගෙන ඉන්නවා නමුත් ඒ කිසිම කෙනෙක් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නැහැ එතකොට සබිය පරිබ්‍රාජිකතුමාගේ හිතේ එක්තරාන්දමක කල කිරීමක් පහලනවා මේ මහනකම නැතම්ම පැවිදි ජීවිතය පවා එපාවෙලා සබි පරිබ රාජතුමා ගිහිවෙන්න පවාල්පනාගන්න මොකද මේ ප්‍රශ්නටික උත්ර දෙන්න කෙනෙක් නෑ. ඉට පස දැයි මතක්වෙන්නේ බුදුරජයණන් වහන්සේව ඊට පසේ තමයි උන්හන්සේව හොයාගෙන යන්න තය තොට බුදුරයන් වහන්සේ භියෘත මේ ප්‍රශ්නටික බාරගන්න මේ ප්‍රශ්නවලට මං ුසුදු මත් දෙන්න ඔබේ මේ ප්‍රශ්නවලට ම නිෂ්ාවක් කරන්නන් කියලා ඉතාම යහපත් මනසකන් වහන්සේ ටික ාරගත්ත හම සබියයට එතනමත් ලොකු පැහදිනිමක් ඇතුවේෙනවා මොකද අනත්තැන්වල මෙ බඳ අවකාශයක්වත් ලැබුන්නේ අනිත්තැන්වලද මෙහම ප්‍රශ්නටික සාකච්චා කන්න කියලා අවකාශයක්වත් ලැබුන්නෑ නමුත් මෙතන බුදුරයන් වහන්සේ එහෙමනෙමි සබියයට එක්තර අන්දමකින් දොර වෘර්ත කනවා මේ ප ඕන ප්‍රශ්නයක් හන් හිට පස්සිතින් සබිය පරි බ්‍රාජක්තුමාම මේ ප්‍රශ්න මලා විදිරිපත් කරනවා ඇතනම ප්‍රශ්න විශසක් විර තියෙනවා දැන් අපි සහන ප්‍රමාණය අස්සා ච්චාත් කරලා තියෙනවා ඇන් අපි ඊනඟ ප්‍රශ්න මාලාවට තමයි අද පිවිසෙන්න බලාපොරොත්වෙන් හිතන්දි බුදුරයන්න මේ සබිය පරය බ්‍රාජිගතුමා කියනවාකිින් පත්ති නමාහු වේදගුන් අනුවිදිතන්ක එයන කතංච විරියවාති ආජානියෝ කින්තිනාම හෝති පුට්ටෝ මේ බගවා ව්‍යාකරෝහි එතකොට මෙතරත් ඇතන පද කීපයක් අර්ථය තමයි මෙතුමා බලාපොත්තු වෙන්නේ කින් පත්ති නම හු වේදගුම් කුමකට පිවිසි කෙනෙකුට ද වේදගූ කියන වචනය පාච්චි කරන්න අනුවිදිතං කේන කතංච විරියවාති අනුවිදිතං කියලකන්නේ කාටද ඉළඟට මොනකාරණයක් නිසාද විරියවන්තයක් කියලකයන්නේ කාටද දිහිරය කියලකැනෙ කාටද ආජානීෝ කින්තිනාම හෝති ආජානීය කියල කියන්නේ කාටද ආජානය කියල කියන්න නමේ වහර්ගාන කාටද පුට්ටෝ මේ බගවා ව්‍යකරෝයි මෙ මේ ප්‍රශ්න ටිකරත් මට උත්තරදෙන්. දැම් බුදුරාජන් වහන්සේ පිරිසුරු සපේනවා වේධානි විචයිය කේවලානි සමනානං යානි දත්ති බ්‍රාහ්මනානං. සබ්භ වේදනාසු වීතරාගෝ සබ්බං වේද මතිච්ච වේදගූසු. එතොනි වේද කියන එක ඇතරම බ බ්‍රහ්මණීින් පරිහරණය කරපු යම්කිසි දැනු පද්ධතියක් කියල තම හඳුරගන්නති ත්‍රිවේදයවේදය. පශයෙන් පෙන්නනවා ඒේ සියලු වේදයන් හොඳින් දැනගත්ත ඒ හැම වේද ශාස්ත්‍රයක්ම හොඳින්ම අවබෝධ කරපු ඉට පස්සේ සමනානං යානිත අත්ති බ්‍රාහ්මණනානක් මේ සමනීින් ශ්‍රමණීන් අතර ඒ අම්සි බ්‍රාහ්මණයක් ඉන්නවාද ඒ සියලු වේදයන් දැනගත්ත සබභ වේදනාසු වීතරාු ත නිසාාසේ තවත් අර්ථ්‍යයම්බද්‍රණ සේ මතක් කරනවා සබ්බ වේදනාසු වීතරාග ඇතරම අපිට භවනාවට ඉතාම වැදගත් මොකද මේ පුළුවන්ද අපිට සියලු වේදනාව කරෙ එක්තනාන්තුමක මදහත් බවක් පවත්ව සාමාන්‍යන්නං සිද්ධ වෙන්න හෙම දෙමේ අපි සැපවේදනාවක්කාහවාම කට ලොල් වෙනවා එකට ලොකු ආසාාවක් ඇති කරගන්නවා හිතේ තන්හාවක් පහළ කරගන්නවා ඊට පස්සේ දුක්වේදනාවක්කා හම හඩාවෙල පෙන නැතන් ඒකින් පැන්ලඳවන්න හදන එහෙ එහෙම ආකල්පයක්ත්තම අපිකාවතිය. ට පස පක්ෂාවේදනාව ගැන තින් අපට කිසිගානක් නැහැ ඒ සම්බන්ධෙන් කිසිම දැනුවක් නැති තත්ත්වයක් ඒ වෙලාවෙද්දි අපි නින්ද යන තත්ත්වයක් ඇනුම් යන තත්ත්වයක් ඒ වෙනුවට අපි සැපවේදනනා ඉල්න්න තත්වත්තම ඇති හරි මේකාරීකෙ අපි සැපවදෙනාව ඉඩන්න සභඇත්තමයි උපේක්ෂාවේදනාව සම්බන්ධින්තිය ඇති අපි දැනුවත් වීමක් නැහ තොර උපක්ෂේදනාවට නිකම්ම හිතේ උදාසිීනත්වයත්තයි පහලුවේ මෙන්න මේවාගේ සාමාන්‍ය ආකල් පැත්තම අපිට වේදනා සම්බන්ධයති. ති මේ තත්වය හැතරම යම්සිකෙනෙකුට වෙනස් කරන්න අවශ්‍යනං එකැන වේදනා කෙරෙහි එක්තරාන්දමක අපේ හිතේ පවත්වන්න අවශ්‍යයි වෙනත් ආකල්පයක්. අපි වන්නඳට පාත්ව නාකල් පිට වඩා වෙන සාකල්පිකින් අපිට මේ වේදනා දිහා බලන්න සිද්ධනවා ඒගේයි වේදනා වේදනශන්දර ගන්න සිද්ධෙන සාමාන්‍යින් හමත් නෑ නින් අපි වේදනාවක් කරහා යනකොට අපිට නොදැනුවත්වම සොයං ක්‍රීියව ඒ සැපවේදනාවක් නංඒට ඇලෙනවා දුක්වේදෙනාවක් නං එකට ගැටෙනවා උපේක්ෂාව වේදනාවදී උදාසනත්වයක් ඇතිෙනවා නමුත් අපි මේ මේ පහළවෙලා තියෙන වේදනාවක් කියෙන තැන තියලා එක ඒ හැටියෙන් දකින්න හෙනම් අපේ හිත පුරුදු කරන්න සිද්ධනවා ඒක තමයි වේදනාවනු පසනාවකද අපි කරන්නේ මේ විවිධ වේදනා පහළ වෙනකොට ඒ ඒ වේදනාවට හිතතියලා ඒවා කෙරෙහි මැදහත්ව ඒව එක්තරාන්දමක නිරීක්ෂණට බඳුන් කිරීම ඇත්ත සම්මර්ශණය කිරීම ඒ සම්වර්ෂන කාරයේදී ඇතරම අපි ඒවා එකක්වත් මම මගේ කිය ගන්න නහැ ඒවට ආනවශ්‍ය ලොල් බවක් ඇති කරගන්න හැ ඒ වගේ මයි විවිධ අන්දමින් ඒ කෙරෙහි එපාවීමක් ඇතිකරගන්නත් නැ ක්තරාන්දම මැදහත් භාවයා මධ්‍යස්ත බැල්ම වැඩි ඇඟෑලුම් කම්පවත්තන්න යන් නිත්නැහැ ඒවගේ මයි ඒක කෙරෙහි ගැටෙන්න්න ඇලෙන්න්න ඒමකක්වත් කරන්න යන්න තොර ඉතාම මධ්‍යස්ථ නිරීක්ෂකයව වගේ තත්ත්වය සහිතව තමයි වෙදරනු පසනාවක් කෙනෙක් වඩන් ඒක එකකාතකින් අපිට පුරුදු කරලාගන්න වෙන්නේ කායලු පසනාමට්ට මට්ටමක ඉඳං අනාපානසතයක් වගේ වඩනකොට අශ්වාසයට ප්‍රශ්වාසයට නිදැල්ලේ වෙන්නේ ඉ හැරලා යෝග අචරය එකක දිහා බලනු කට ඒක අයි හුස්ම ගන්න යන්නත් නෑ හුම හසරුවන් යන්නත්නය පාලන කරන්න යන්න ත් නෑ ඒ මොකක්කත් කරන්නේ යන්නේ තුර කයටම ඉඩ දෙෙනවා හුස්ම ගැනීමේ ක්‍රියාවයා කැමති දිර කරගන්න අපි මධ්‍යස්ථ නිරීක්ෂකෙක් විදිහයට බලාගෙන ඉන්න පති ඔන්න අභ්‍යහාසේ අතිශය වැදගත් මේ මුලු සවිිට්ඨානය පුරාමොන් ඔොය අභ්‍යාසි තිය අපිට පුළුවන්දඒ යමසි සංසිද්ධක් සිද්ධ වෙනකොට ඒ සංසිද්ධයට අතදාන්න නැතු ඒ සංසිද්ධිය වෙනස් කරන්නේ නැතු කිසිම මැදිහත්වීමක් කරන්න නැතුව පැත්තකින් ඉන්නම් බලාග පරතෝ බැල්මක් හෙලන් අනේ අවස්ථාව තමයි ඇතරම නිවරදිව අපි ඒක සම්ර්ශනය කරන අවස්ථාව ඒ වෙනකොට අපි පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා අපේ හිතේ තියෙන රුචාර්චකම් අපේ හිතේ තියෙන යම් යම් මති මතාන්තර ඒවගේමයි අපේ හිතේ තියෙන යමක් කෙරෙ හිතයෙන යම් යම් ආකල්ප මෙ මොකක්වත් අර සංසිද්ධයට ඔ්බන්නේයන්නැතු ඒක අපේ මේ හිතේ තියෙන එබඳු දේවල්ලින් මේ කෙලිසන් නඇැතුව මේ සංසිද්ධයට නිදැල්ලේ වෙන්න ඉඩැහැරලා බලාගන්න තමයි අපි උත්්චාන්තයෙන් තිතොට මනස සෑහෙන සසුග තියනවවා මනස සෑහෙන නිශ්වබ්දධෝ තියෙන්නවා ඒවගේම ඒකාග්‍රවෙලා තියෙන් මනස වෙන වෙන තැන්වලට ගිහිල් හරිියන්න සෑහැන දුරට මනස ඒකාග්‍රවෙලා තියෙන්නවා එහමනන් තමයි අපිට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්ම ඒ අවස්ථාවවෙදී අපිදු වේදනන් පසනාව වඩනකොට ොට ග චරු දනගන්න පුළුවන් දැන්කහ ර ප වදනාව පහලුනා ඒ වෙදෙනාව යා දැනත් දුක්කේදනාව පහලුනා එකක දැනගත්තා. උපේක්ෂා ේදෙනනාව පහලුනා එකක් දැනගත්තා. ඇතිය එතකොටේ ඒ ඒ වේදනා ඒ අන්දමින්ම දැනගන්න ත යෝගාචරට පුළුවන්ගෙනවා. ඒඒකෙත් මුල්මට්ටමේදී අරකිියෝ වගේ සැපවේදනක් ෙති ටිකක් වෙලා තිබිල නැතිව වුණ කළ හඳුනගන්න දුක්ක දෙනාවත්තාටයක්ක් වෙලා තිබි නැතුුණනා කියෙ හඳු ගන්න පේක්ෂාවේදන කාවත්. වෙලා තිබල හඳුුව මේ නැතිවුණනා කියලා හඳුරගන්න තියඇන්නවාගේ කල් පැත්තම ඇතිවී.ඇමුත් කාලයක් යැනකොටඒ තවතව විස්ථාරවෙන්න නැත්තම් විස්තර සහිත පෙනෙන්න පටන් ගන්න. අර සැපවදෙනනා කියන තනි සපවදනාන්නේ විතල වේදනා සමූහ ඇත්තේ නවා. දුක්කදෙනනාක් කියන තනි දුක්කේදනන්නේ මෙවිතරක් දුක්වදනා සමූහ ඇත්තතිේන පේක්ෂාවිදනා කියන්නේ තනි උපක්ෂේදෙනක් නෙමි උපේක්ෂා සමූහ ඇත්තිේන කියලා එක්තරාන්දම කර ගන්න සංඥාවෙන් විවත් වෙලා. අපි රාශි සංඥාවකට සමූහයක් කියන අදහසකට අපි එනඹෙනවා මොකද එතුකට තමයි හිතේ සෑහෙන දුර සම්පජඥයක් වැඩලති කලින් තිබුණේ එතරම වැඩිච්ච නැති තිියුණු භාවයක්කින් අඩු හිතක් මේකරන අභ්‍යාසය හරහාමේ හිතේ සම්පඥයක් වැඩෙනම් තියුණු භාවයක් ඇති වෙන. හිට පස්සේ තමයි මේක සෑහෙන්න සියුම් සියුම් කුඩාකුඩා විස්තර සහිතව පේන්න පටන්ගන්න එතුකට දැන්ට තනිවේදනාවක් නෑ වෙේදෙන සමූහයක්ත්තේ ය තත්වේ තුර තවදුරටත් යෝගාචරයෙක් භවනාය නිරත වෙනවානං පස්සනාවේ නිරත වෙනවනං ඊට පස්සේ යාට මේ සැපවේදනායි අමුතුුවෙන් සැපයි කියලා දැනගන්නත් බැරි තරන් මොකද කුඩා කුඩා වේදනාවක් තාම යහු සුළුව ඇතිවනැතු යනවා ඒ වගේමයි දුක්වෙේදනාත් ඒ සමූහය ඇත්තින ඒ කුඩා කුඩා ේදනා සමූහය ඇති ලනැතුලෑනො උපේක්ෂා විදෙනනාවනුත් එහෙමයි කුඩාකුඩා උපේක්ෂාවේදනා සමූහයක් එකක් ගාන ඇතිලාන ලා නති මෙින්න මේ බඳු චිත්‍රයක් මෙන්න මේ බඳු තත්ත්වයක් යෝගාාවචරය කත්්දකි නොකොට දැන් අර හැමෝම පෙන්නන්න එකම ක්‍රියාවක් මේක සැපය දුක්කය උපේක්ෂාය කියලා කිසි වෙනසක් නැහැ මේ කොයිවත් පෙන්නන්නේ එක්තරාන්දමක එකම න්‍යායක් එකම රටාවක් එකම ධර්මතාවක් ඔන්න තත්තේ තමයිටස ෝ ාවචේ තවදරටත් හුලි ක්‍රත කරන්න ඒ බඳු තත්ත්යක් යා තවතාවක් අදකින් අත්දකින්න අයි සැපය දුකය උපේක්ෂයගේලා මක්කක්දීගන්න වෙලාවක් නෑ මොකද පමණකට වේගවත්වමකුඩා හොඩා වේදනා ඇතිව නැතුවේ යනු දැනිකාක් හුදෙක් දැනීමක් හුදෙක් මොකදදූ වේදනා පමණක් තියෙනවා ඒ වගේම ඒක අහවල් තැන තියෙනවා කියලා සම්මුෘතියක් අපිට දාන්නත් බැහැ වේදනාලන් තියෙනවා ඒ වේදනා ඇතිලලා තිලලාෑන මෙන්න ිබඳු ශිත්‍රයක් යෝගාචරයග හිත ඇතිවෙනවාන නිබන්ඳු අවබෝධයක් යෝගාචරග හිට ඇතිවෙනවා ැ සෑහින්න ගැඹුරින් ඒය ගාචනය දැන් මේ වේදනාවන්ගේ අතහස්වභාවේ දැනගනිමින් වාසය කරන්නවා ඒක තමයි තවදුරටත් වැඩෙන්නේ ඒතුින් තමයි තවදුරටත් විපසනානු වනක් වැඩෙන් තුට මේ වෙදනාවන්ගේ තියෙන අන්ත ලක්ෂණය හොඳ ප්‍රකට වෙලා දුක්ක ලක්ෂණය හොඳට ප්‍රකට වෙලා අනනාත් ලක්ෂණය හොඳින් ප්‍රකට වෙන ප්‍රකටවෙන්න තැන්ති හිතේ ඇතිවෙන නිබ්බිදාවක් විරාගයක් මොකද දැ මේවා කෙරෙහි කලින් තිබි්චාකල්පය නෙ මේ දැන්තියෙන්න්නේ මේ තියෙන අනිත්‍ය ක්ෂණය හොඳට දැන් යොගාචරුට ප්‍රට වෙනවා දුක්ක ලක්ෂණයක් ඒවාගේම හොඳටම ප්‍රකට වෙනවා කිසිම වේදනාවක් කෙරහි තමන්ට අතදාන්න බැරි ගතිය කිසිම පාලනයක් කරගන්න බැරි ගතියා එසිියල්ල ඊතාාවනික ලක්ෂණ නත ඊට අදාළ හේතුන් ස්පාර්ෂයන් මුල්කරගෙන හටගන්නා බවත් ඒ ස්පර්ශය නිරුද්ධවීමෙන් නිරුද ලෑ හටත් යගාචිර තේරගන්නපුළුව සපච්ාේදනා කියලා තින් අප යහලතති නවා එතකොට මේ ස්පර්ශෂය නිසා වේදනා හටගන්න ආකාරයක් සමහර විට යෝගාජරු දැනගන්න පුළුව දැම්ම වේදනා කෙරෙහි එක්තරාන්දමක පුදුම අවබෝධයක් දමයා ලබන් දැමි පොතින් පතින් ලබන අවබෝධයක් නෙමයි මේක සෑහෙන්න තමන්ගේ කයේ පහළෙන වේදනා මුලින් අවධානින් ඉඳලා තේරුම් අරගෙන ඒවා අතහස භවි තේරුම් ගැනීමටස හිතෙත්යන් සතුටත් පහලුව වෙනකොට දුක් පහලුවෙනක ුවන්න්නන් ඒවත් ඒ හැටියටම දැනගන්න ස්තවත් මට්ටමකට යට පත්වෙන්න පුළුවන් කැන කලින්න්නම් හිතේ දුකක් සතුටත් පහලනොට හෙම ලොකව අබෝධයක් තිබුන් ැහැ ඒ අනුව අපි නිකං විවිධ ආකල්ප එල්බ ගත්තා තං එක එක අපි කියන මුූද්ස්ලට අපි හිත ගියා මොකක්්දෝ නිකං අමුතු මේ චිත්ත මට්ටමකට අපි පත් වනා නමුත් දැන්ග එෙම නෙමී මේ සතුට පහල නොට සතුටක් කියලා වෙනම පැත්තගෙනම් දැන ගැනීමක් දුකක් පහළ වෙනවට මේක දුකක් දොම් නසක් කියලා වෙනම පැත්තගෙනම් දැන ගනීමක් තර මේ යෝගාචරයින්නේම් වෙන මැද්දක එයා සතුට කියන තැත්තෙත් නෑ දුක කියන පැත්තෙත් නෑ යයිම් මැදක ඇයි මැද්දක ඉඳල්ලා බලනව කොහොමද මේ සැපවේදනාව ඇතං හිතේ ඇතිවෙච්ච සෝම නස්සේ සතුට නල වෙනස්වී මුච්චාවච භාවයන් තේරුම් ගන්න ඊළඟට දුක්වේදනාවත් ඒ වගේම හිතේ දොමනසත්් පහලුනා නම් හිතේ ශෝකයක් පහලුනානම් ඒකත් ඒඒ හැටියට මෙයා තේරුම්ගන්න ති එක ඇතරම වැදගත් මොකද අපි කයින් පටන්ගත්තර මොකද මේ වේදෙනාවන් බලද්දිී හිතටත් දැම් පොඩ්ඩ පොඩ හරුවවෙන්න වශ්‍යය හිතේ පහළ වෙන සතුට ඒ සතුටෙන් උද්දාමට ලක් වෙන්න ඇතුය සතුටත් හල බව පත්ෙන් ඇතු අපිකින් මුසපත්ත ඇතුව අපි පුළුවන්න්නං අඩියක් පස්සරෙන මේක හුදෙක් සතුටක් මේක හුදෙක් සොම්නසක් කියන බලන්න පුළුවන් ඉතාම් වන්න ඒවාගේම තින් දොම් නසක් හිතේ දුකක් පහළු නහම ඒකත් අපිට ඒවාගේම බලන්න පුළුවන්න්නම් එතනත් අපි ඒකකින්වත් එතකොට සැලෙන් නැති මැද්ද ඉන්න මැද මාවතක ගමන් කන්න මනසක් එ හඳු ගන්න පුුවන් යෝගා ච්‍රයා එයයින් එතකොට ඒ ත් ය තු එයින් එතකට මැදක දුකාව කියලාගේ සැලීමක් ඇත්තෙත් නෑ සැපෑව කියලා එකත් එක බඳීමක් ඇත්තෙත් නෑ යයින්නේ මැදක ඔන්න තත්වය එක තින් අපි ටො ීතරජී තත්වය කොසිි හඳුගන්න ලන්ඒයායට අයි සැපවේදෙනාව කෙරෙහි අමුතු රාගී සභාවයක් ඇලුම් කරන සභාවයක් ඇත්තෙත් නෑ දුක්වේදනාවන් කෙරෙහි එපාවෙච්ච තවන්ටත් වෛර කරන කාට හරි දොස් පවරණ මේ නොයිවසඩිවන්ත හා කල්පයක් ඇත්තෙත් නෑ එතකොට මේ දුක්ක දෙදෙනවන් කර හිතයන්නේ තෙක්තරාඳකු මදහත් භාවයක් විීතරාගී ස්භාවයක් ඉවසන ස්වභාවයක් උපේක්ෂා වේදනාවන් වලත් තේනේ බඳු මැදහත් ස්වභාවයක් පොට අන්න හිතේ කොයි වේදනා පහළුනත් ගතේ කොයි වේදනා පහළුනත් මෙ දෙකේම කොයි වේදනා පහළුනත් න් මැන්ද ඉන්න ගතියක් උපේක්ෂාවකින් ඉන්න ගතියක් ඒ උපේක්ෂාවෙන් ඉන් හැබැයි මේ අඥාන උපේක්ෂාවකින් නෙම අප සමහර විට කෙනෙක් විපස්සනාවක් වඩන්න නැතුව යායටති සමහර විට පුළුවන්කමත් තියෙන පුළුවන් මේ ලම් යම් පමණක උපේක්ෂාව පවත්තන් යම්සි කෙනෙක් හිතරිදෙන යමක් කියනකට මෙයා ඔහේ ඉතිං බලගන්න යම්සිගෙනෙක් ප්‍රසංසා කරනට ඒ ඉතින් ොහේ බලගින්නවා හැමයි අවබෝධයක් ලොකුවට ලබල නෙමේ නිකන් අර හිතේ තියෙන නුවනක් මත පදනම් නොවෙච්ච උපේක්ෂාව දැ එතනතා කරන්න එහෙම එකක් නෙමේ මේ වේදනාවන්ගේ අථස්වභාවේ දැනීම නිසා තේරුම් නෑම නිසා කතා කරන උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව ගැම්ඹුරි අර කලින්කතාරු උපේක්ෂාව එහෙම එකක් නෙමේ නිකං එක්ෝ තමන්ට මොක්කත් කර කිය ගන්න බැරි ැරිකම නිසා උපේක්ෂාවීමක් ඇැතයි හිතේ තියන නිකා අර කිසිම දේකට සංවේදී නැති බව නිසා උපේක්ෂාවීමක් ඇ මෙතන එහෙම එකක් නෙමි හිත ඉතාම සංවේදී ට සැප දනෝ හොඳට දු දනවා හොඳට උපේක්ෂාවන් දැරෙනවා හැමයි ඊතේ ඊට වඩා ගැමරක නුවනක් ක්‍රියාත්මක වෙනවා. එ නුවන විසින් මේ අහස්ුභාව දැකපු නිසා හිත මධ්‍යස්ථ කරනවා හැමතිස්සව. ො මැදක තමයි හිත පවත්වන්නේ සෑහෙන්න ඒ කායික වශයෙන්වවා මානසික වශයෙන්නඒවා මැදක කයත් හිතත් පවත්වන ගතියක්. දැ අපි දුක්වේදනාකේම හරහා යනකොට ඇහෙම දරදඩ වෙලාලක දැඩි වෙලාඒ උපේක්ෂාව දරාගෙන ඉන්න ගතියක් මේ දුක්වෙදනා දරාගෙන ඉන්න ගතියක් ඇතිවෙන පුළුවන්. ඇදැදී තමන්ට පුළුවන්ම් කයදිහා බලන්න කොමද මේ කය ආතති ගත වෙලා තිය ගන්දත්මිටි කාගෙන තමන් ඉවසගෙන ඉන්න කොහොමද තල්ලක් දිව තල්ලට තියාගෙන තදකරගෙන හිරකරගෙන කහෝද ඉවසගෙන දරාගෙනඉන්න. දේවගේ අපි බාලන්න පුුවන් අපේ ජීවිතවල විවිධ දුක් කරහා යනකොට විධ ප්‍රශ්න අපි හරහා යනකොට අපි මේ කායිකව පවා යම් කිසි පීඩනයක් යොදාගෙන තමයියත් දරාගෙන තේතකට මේ කය පැත්ත වනත් අපට නිර්ීශණ කරන්න පුුවන් කයිය සිද්දලා තියෙන මෙ පරිවර්තනය යම් යම් කුඩා හඩා විපර්යාස ඉන්ද්‍රියන්ගේ පැවැත්න ඒව තේරුම් ගන්න පුළුවන්නම් ඒවා සමහර වෙට අතහැරීම තුළ අ අපේ හිතේ තිෙන ප්‍රශ්නයත් කිරිහිලායනවා හිත ප්‍රශ්නය අතහැරලයා ඒ එක්තරාන්දමක මේ දෙපැත්තකට ක්‍රියාත්ම කෙන වැඩ. හිතේ යන ප්‍රශ්න ඳු ගන්න හිතේ යෙන ප්‍රශ්නයත් හැරය නම් අඩ කයත් ක්‍රමාණකූලව නිදහස් වෙලා සැහැල් වෙලා යනවා ඒවගේමයි කයේතියෙන ප්‍රශ්නය නැත්තන් කයතියනය ආතතිය තදවීම හිරවීම ආයාසකර ගතිය අපි තේරුම් අරගෙන ඒක හිමීට සමහන් වෙන්න දුන්නනම් ඒක කන් තැන්පත් වෙලා නිදහස් සලා යන්න දුන්න නම් හිතේ ප්‍රශ්නයක් දැන් ඉවත් වෙලා යනවා මකද මේ කායිකව ලබන සහයෝගයකින් තොරව කායිකව දෙන දරාගැනීමකින් තර හිතේ ප්‍රශ්නය රඳන්නත් නෑ. හිතේ ප්‍රශ්නෙන් තිකන් ලිස්සල යනවා හිත මොද කායිකව සපොට් එකක් නෑ කායිකව අනුග්‍රහයක් නෑ. ඔන්න වගේ තත්වත් තියෙන. තර මේ කායිකවේවා මානසික වේවා හිතර දැනෙන සොම්න්නස් දොම්න්නස් වේදනාවන් හොඳින් හදුලගන්න ඒවා ඇතිනි අහහා භාව තේරුම් අරගෙන ියල්ල කරෙහි පක්ෂාව වෙන ගතියක් ඒ සල්ල කෙහි විතරාගී වන ගතියක් සබ්භවේදනාසු විීතරාගූ කියෙන තැන බුදුරයන්නස පෙනවා තරමිවා සාමිසවෙන්න පුුවන් නිරමිසවෙන්න පුළුවන් නිරාමිස සම්බන්ධයනම් බොහෝ විට එබන්ඳු විතරාගී ගටියයක් තියෙන්න්නත් පුළුවන් මකද යම් දහමක් වඩන කෙනෙක් හැබැ ඉදිනදා ජීවිතයයේදී අපි විධ මටටම් හරහා යනකොට අත්දකම් හරහා යනකොට හිතේ ඇතිවන්න පුළුවන් ඉල්පීම් එක්ක සතුට පැත්තට ඉල්පීමක් දුක පැත්තර කඩා වැටීමක් ඔන්නේ දෙකේදී අපිට මැද ඉන්න පුලුවන්නම් එක එකවත් මුලා නොව ඉන්න පුළුවන්නම් එතන යම් ගැමරක්තේෙන තරයා මැද්දක ඉන්න විීතරාගේව හිත ගත කරන තැනැත්ත එ බවට පත්වෙන ත බීතරගේ ආකල්පය හිත උද්දාමට පත්නව වී නිහ ඇල්වතුර වගේ තියාගෙනඉන්න ගතිය මැදහත්ව තියාගෙන ගතිය තින් පහසු නැහැ. හොද අපේ හිත හැම තිස සිතෙන ගතියත්තමයිතින් උච්චාවච භාවයන්ට පත්වනා නිතරම පි්‍රංසාාවක් ලැබෙනකට ඔන්න උඩුට යනවා නින්දාවක් ලැබෙනකොට යට යනු හිට පස්ස සැප ලැබෙනකොට උඩට යන. දුක ලැබෙනකොට ආහිස් චලට යනවා හිට පස්සේ අපේ කීර්තිය පැතිරෙනකොට උඩට යනු අප කීර්තියක් කාම අයියටට යන සැප ේදාවක් ලබායක් ලැබෙනකොට උඩට යනවා අලාභයක් සිද්ධනොට අයියයට යනවා තිි මෙන්න මේ අටලෝ දහමේදී පුදුම විදිහට උච්චාවච භාවයක් අපේ මනස සිද්ධුවය. මේවා අපිට තේරුම් අරගෙන මේ අටලෝ දහමෙද්දී මැද ඉන්න ගතියා අටලෝ දහමදී අකම්පිතව ඉන්න ගතියා තාදීව ඉන්න පුළුවන් ගතියා අපි දියුණු කරන එකැන් සහෙන ගැබුරක් ඒක මේ ඇත්ත ඇත් සැයෙන් දැකළම අපිට ඒ පවත්වන්න පුළුවන්න මේ සංස්කාරයන්ගේ අහස භාවය තේරුම් අරගෙනම ඒ පවත්වන්න පුළුවන්නන් ඒක්තාම්වත්න. සබන් වේද මතිච්ච වේද ගසු තකට එනි බුදුරන් වහසකි න අර සියලූ වේධාන්තයන් හදාරපු ඒවා අවබෝධ කරගත්තු, ඒවගේමයි මේ සියරු වේදනවන් කෙරෙහි වීතරාගී ස්වභහයක් පැවැත්විය හැකි අන්නේ ඒතනැත් අර්තයිම් වේදගූ කියන නම යොදලතියෙන. එටවසේ අපිට ඉතාම වටන බහනාට තවත් මටනා ගාථාවක් මෙතන් දේනවා. අනුවිච්ච පපංචනාම රූපං අජ්්‍යත්තං බහිද්දාච රෝගමූලං. සබ්බ රෝගමූල බන්ධනා පමුත්තු, අනුවිදිිත තාදී පෞච්චතය තතත්තා ැමි මේ අනුවිධිත කියන වචනය තමයිහිට පස්සේ බුදුරයන්න්නස විස්ත්‍ර කරම් අනුවිදිිත ඒක ඇතම විතර කළ තින මේ ප්‍රපංච මූලික කරෙන මේ පි තුන් දන්න අපේ හිත තුල කොහොමද ප්‍රපංච කොඩ නගින් ඇහැට රූපයක්කා අබාතගත වුණහම ඒඒ රූප පිවා දැනුවත් බවක් ඇතින චක්කු විඤඥානයක් පහ ව මේ නැවත නවත නවතනවත සිද්ධ වෙන සිද්ධවෙ මේ අරමුණු තුනම එක්ව සිද්ධ වෙන ගතියක් නැත්තං එකට යන ගතියක් සාමූහිකව ක්‍රියාත්මකෙන ගතියක් නිසා ස්වර්ෂයක් සිද්ධයන චක්කුන්ච පටිච රූපේච උපජයේ චක්ක විඤඥානන් තින්නන් සංගති පස්සු කියිලබදුරයන් වහස මේ බඳු පිින්ික සූත්‍රය විස්තර කන්නු දෙතකටේ ස් පර්ෂයක් මූලික් කරග ළඟට වේදනනාප පහලන පස්ස පච්චා වේදෙන මේ වේදනාව දක්වා අපි යන ගමන ඇතරම කාටක් පොදයි එක බුදුරයන් වහන්සටත් එකයි රතන් වහන්සේටත් එකයි ප්‍රතක්්ජනයටත් එකයි තියන එතර ආන්දමින් හේතු පල දමක් මතරින් පස්සේ අපිට ආවිනික රටවත්තම ඉළඟට ක්‍රියාත්මක වෙන්නේ යන් වේදේති තන් සංජානාති යන් සංජානාති තං විතක්කේති යං විතක්කේති තන් පපංචේති එකයන්නේ දැන් අපි මැදහත් වෙලා ඒකට අතදාලා අපේ රුච්චිාර්ශුකම් අනුව යම්යම් හඳුනා ගැනම් හිතා ගැනීම් සහ අන්තිමර ප ප්‍රපංචි කිරීම සිද්ධ කරන ගැන වදනාව දක්වා අපියාවේ ඇත්තටම හිරාකූල ගමනක් කාටත් පොදු ගමනක් ඊට පසේ තමයි අපි ඒ වේදනාව හඳුන ගන්න යන්නේ ඒ වෙදෙනාව හඳනා ගනිදදි අප තියෙන රුචාර්ිකම් මේ එකට බලපෑමක් කරු ඉද්‍රියන්ගෙන් අපි ගත්ත අම්මනයට අප හිතදර දින රුච්චර්චකම් හිතේ තින රාග දවේශ මහ වලින් සෑහෙන බලපෑමක් කර ඒ අනුව ත යාමේ හඳුනාගන්න ඒ අනුව තම අප නිමිති ගන්නේ. හිට පස්සේ ඒ අනුව තම අපි කල්පනා කරන්න එයනුව තම අපි හිතල බලන්න ඇතුර මේ හිතා බැලීම කියන එක එකනෙක්නාාට වෙනස් අපි ත සද්ධාවන්ත තැනැත්ෙක් මලක් දැක්කොතු සමහර විට යාට ඒක දෙැකලා හිතේ සතුටක් පහළ වනා දැ එයා හඳුන ගන්න ක නිලුම් මලක් හඳන නඒත් එක්කම සමහරටගේ හිතේ ොක ්‍රද්ධාවකින් මේක බුද්ධ රජාර්තියන්න පුළුවන් කියලා හිතේ හැඟීමක් සිතුවිල්ලක් විතර්කයක් පහළ වන්න පුළුවන්. ඒ ඔසේ තාටයක් කල්පනා කළබයන්න පුවාා. ඒඔසෙ දිගට දිගට මල සම්බන්ධයෙන් මේ මල් සම්බන්ධයෙන් තවත් මල් ජාති සම්බන්ධයෙන් බදු පුදධන ආකාරය සම්බන්ධයෙන් පන්සල් ආකාරය සම්බන්ධයෙන් සහභාග වෙච්ච යම්යම් පින්කාන් සම්බන්ධයෙන් මේ වගේ නානා ප්‍රකාට පැතිවලට මේ හිතුවිලි දහරාවන් විහිදයන්න පුළුවන්. ඔන්න එයාගේ මේ සුතුවිලි දහරාවන්ගේ විහිදයාම තමයි ප්‍රපංච කියලා කියන්න තොට මේ සිතුලි දහරවන්ගේ විහිදයාම එක පැත්තක් කියල නෑ විධ පැතිවලට විහිදයන්න පුළුව දුට කිසි පිරිවලකුත් නෑ එක පැත්තක අතීතය පැසෙන් පැත්තෙන් විහිදයන අනාගතය පත්තෙන් විහිදයනවා කිය වර්තමානය ඔස්සේම විහිදයනො ආයි තතිීතයනවා හරිම අපිළිවලකට විවිධ පැති ඔස්සේ සිතුවෙලි දහරාවන් විහිදයන්න පුවා අන්තිමටමකද වෙන්නේ යම් පපංචේද තව නිදානම් පුරිසම් පංච සංඥාංකා සමුදා චරන්ති අතිතනාගත පච්චුපන්නේසු චක්කු වි්්‍ය යේ සුරූපේසු හෙළබ දහමේ විස්තර වෙනවා තර මේ ඇහින් දැකී යුතු රූපයන් සම්බන්ධයෙන් අතීතේට නාගතයද වර්තමාර්ත මේ විදිහයට යොමුුව වී මේ ප්‍රපංච වලින් දැන් එර හිතාන්නට පටන්ගත තැනැත්තාව මැඩලන සභයත්තෙන් අපි තේරනෝ දැම් පටන්ගත්තෙනම් අපි තමයි වැඩි හැබැයි ඉවරු වෙන්නේ අපි අසරන වෙලා අපිව ප්‍රපංචයේ වහලෙක් බවට පත්වෙලා අපිව හිතන්නෙක් බවට පත්වෙලා එපස්ස යාට ගැලවීමක් දැන ගැලුවන්න බැරි විදිහට මෙයා හිරවෙලා මයි ඒ වැඩේ සිද්දලා තියෙන ඔන්න තත්ත්ඇත්තම ඇති තො මේ ප්‍රපංච සඳහා බුදුරන්නාසේ මෙතන පෙන්නනවාඒ ප්‍රපංචයන් අජ්‍යත්තම් බහිද්දාච රෝගමූනං සම්බ රෝග මූල බන්ධනා සියලුම රෝගයන් වල තියෙන රෝග මූලයක් වශයෙන් ප්‍රපංචයන් පෙන්නනවා සාමාන්‍යයෙන් මෙච්චර හිතන්න අපි අපි හිතනවා අපි හිතන මේනි හිතර ලෙඩ කරන්න පුළුවන් හිතේ මාන්සික රෝග ඇති කරන්න පුළුවන් ආධ්‍යත්මික ප්‍රශ්න ඇති කරන්න පුළුවන් අපි ඒ තරම්ම ඒක බාහිට දාලා ච්චර කල්පනා කරන්නේ බුදුරයන් වහන්සිකෙන අධ්‍යච්චම් බහිදදා චරෝග මූලක් මේ ඇතුළ තත් පිටතත් සලු රෝගයන්ට මුල වශයෙන් ප්‍රපංචයන් පෙන් ්‍රපි මෙතින්දදි ගන්න පුළුවන් ගක් කලාවට මනස මුල් කරගෙන අපි අපි තුළම ගොඩනා ගන්නා ප්‍රශ්නත් මනස මුල්ලෙලා අපි ඔවුනවුන් අතර ඇති කරගන්නා ප්‍රශ්නත් ආධ්‍යාත්මි වවශයනුත් අපි ඇතුළට දැවෙනවා පැටලෙනවා දුම්නසක් පහළ කරගන්නවා පැටලි සහගට ගතියක් හිත තුළල ඇති කරගන්නවා බරවෙච්ච ගතියක් කියරවෙච්ච ගතියක් කල්පනා කර කර ඉන්න ගතියක් පේන්න තියෙනවා ඒවගේ මයි අනිත් අතට ත්ෙනෙ එක එක්කයම් සි සම්බන්ධයක් පවත්තන්න ග හාම ඒ සම්බන්ධය මූනි කරගන අපේ හිතේ විධ කල්පනාවන් පහළ වෙී එයා මෙහෙමයි අරයා මෙහෙමයි යා කිවේ මෙහමයි යාකිවේ මෙහමයි අරයා වැඩ කරන්න මෙහමයි ඒ සම්බන්ධය කල්පනා කරගරත් මේ බාහිරේ මුල් කරගෙනත් ප්‍රපංචි කරනවා බාහිරය පම්බන්ධු අප ප්‍රශ්න රාශීක පැටලෙන් මේ බාහිර සබන්ධ අපි කල්පනා කරනවා ඇතුළ සම්බන්ධ කල්පනා කර ඇතුළත අපේ කය අපේ හිත අපේ චරිතය මම කෙනෙක් පුද්ජලෙක් මටාදාළ මෙන්න මේටික මගේ හැකියාවන් මෙන්න මේවා මගේ සඥාවන් මෙන මේේ මගේ දක්ෂතාාව මෙන්නම මෙෝ ම කරපු වැඩික මෙන්න මේවාර අපි කෙනෙක් හදාගෙන ඇතුළතයිකර සලකාගෙන එහන් කල්පනා කරලා අපි ලෙඩ වෙනවා ඉමත අරයාමයා ගැන කලපනා කරලා අතන මෙතන ගැන කල්පනා කල්ලා අපි ලෙඩ වෙන දෙකම වෙන්න පුළුවන් මේ එතරම මාරුත් ැහැ හඳු ගන්න අපිතු අපි දෙමවපේ එක්න ම්ම කෙනෙක් තාත් කෙනෙක් දන්. තමන්ගේ දරුවෙක්ට අසනීපයක් එහෙම හැදුන හම තේගෙන කල්පනා කරන්න දරුවවාව සනීප කරගන්න හැටින හිතනවා. අපි සමාහර්ටි ස් පපරිතාලෙක ටරන් ගන. එතැන්දි සමහටවා කරි ප්‍රශ්නයන් නිසා ඔන්න ලෙඩේ අසාදධ්‍ය වුණොත් ඉට වස්සිතින් අපි නින් දෙ යන්න හකුල් දෙයක්ත් පන්න තියනවා ඇඟ ගැහෙන්න ගන්නවා පුදුම විදිහට අපි ඒ කෙරෙහිවෙහෙසක් ඩෙඩ වීමක්. සිද්ධිය නිසාම අපේ මනසේ අධික පීඩනයක් ඇතු එන්න පුළුවති බාහිරය වෙච්ච සිදුවීමක් හබිය හැබැ අපි ඒක ඇතුළට අරගත්තා එක මගේ කියාගත මගේ දරුව කියා ගත්තා ඒ අනු අපේ බාහිරය තියන සිද්ධිය අපි ඇතුළට අරගත්තා අරගෙන පුදුමාකාර වේදනාවකින් දැවෙන තත්ත්වයක් තැවෙන තත්ත්වයක් සිද්ධවෙන්න පුළුවන් එම ත්තන් අපි දන්න හොඳම කෙනෙක් යාලුවෙක් මිත්‍රයෙක් හිතයිශයෙක් අපි යම්සි අනතුර කට බඳුන්නනාා නැම් මිය ගියා දී ගැන කලපනා කරගන අපි හුල්ල හුල්ල පුදුමාකර දුම් නසක් හිතේ ඇති කරගෙන හිත ලෙඩ කරගන්න පුුවන් ඒ මතත්තන් තවත් කෙනෙ ගි ක්‍රියා කලාපයක් මට පට හැනි වයා ක්‍රියා කරන ආකාරය න මට එයා ගරු නොකරපු ආකාරය මට නිසි තැන නොදීපු ආකාරය මෙ නැතම් ාව අවක්ඥාවට ලක්කරපු ආකාරය මේ වගේ මොකක් කර හේවක් ල් කරගෙන අපිට බාහිරෙන් යම්පස කෙනෙක් හදාගෙන එ කෙනා ගැන කල්පනා කර කර අපේ හිත ලෙඩ කරගන්න පුළුවන් හිත ලෙඩවනකට කයත් ලෙඩ වෙනවා කායික වශෙන් දුරල වෙනවා කායික වශෙන් තිබිචේ පසන්න භාවේ නිරෝගි භාව අපිට අහිමි වෙනවා බාහිරය මුල් වෙලා තවත් කෙනෙක් අපි හදාගෙන තවත් කෙනෙක් මුල්වෙලා මදත් බාහිර සිද්ධක් කවෙන්නත් පුළුවන් බාහිර පිතමූ ඒ ලෝක ම හරි ප්‍රශ්නයක් සිද්ධයනකට ඒ ගැනත් අපිටල් අනන්තවත් හිතන්න පුළුවන් ෝක යම් සි යුද්ධයක් ඇතේලා තියෙනවා ඒ යුද්ධේ නිසා මට ැම්මකදවෙන්නේ මට මොකක් වෙන්නේ අයිද මමක් මගේ ජීවිතය කොතරම්නම් අනතුරක වැටලා තිෙනවාද මගේ ව්‍යාරය කතරම්න්න අනතුර පවැටලා තියෙනවාද මේදිල අපි කල්පනාගරන්න පුළුවන් කල්පනා කරලා කල්පනා කල්ලා අපේ හිත ආදතිගත වෙලා අන්ති වට ලෙඩවෙන්නත් පුළුව බාහිරය අපට සෑහෙන්න්න බල පැමක්න්න මේ දිීර බැලවූුත් අපද අපි යම් දවසක මේ බාහිරයේ බාහිරය වශෙන් තියලා දවැෑ කෙනෙක් පුද්ජලය තැනැත්තෙක් හදන්න නැතිව දෙයක් හදන් නැතිව ඉන්න පුළුවන් මානසික තත්ත්වයක් අපි තුළ ඇති කරගන්න පුළුවන් මේ බාහිර සිද්ධිය අල්ලගෙන ප්‍රපංච කරන්න නැතිකමක් ප්‍රපංච නොකර සිටීමක් අපිට හිතතුළ දියුණු කරන්න පුළුවන් ඒ කියන්න ්‍රේෂ්ඨ භාවය ඒ ාහිරය මොනාවනත් තමන් නොසැලෙන මනසක් හදායන තියෙන බාහිරේ දිහා බලනකල්පය සම්පූර්ෙන් වෙනස් වෙෙලා තියවා ඒකයි අර දහමේ සඳහන් වෙන්නේ තිනකට්ට සමං ලෝකං යදා ප්ඥාය පස්සති දෝකේ දකලා තියෙන්නේ රහතන් වහන්සේලා නිකං තන කොල කෑලි ලි කෑලි වගේ ඒයි ඒතරම් හරයක් නෑ ඒතරම් බරක් නෑ ඒ තරම් දී යුතු ලොකු වටනාකමක් නෑ මෙ හුදෙක් සංස්කාර් හුදෙක් ඇතිලා නැතිල යන හි සංස්කාර ස්වභායන් වශයෙන් සමහලාවට දම සඳහන්නට නමුතිින් අපිට වෙන්නෙ හොඳක් අපි සම්මුතිය තුළ පැටලිලා තාම ඒවාට අධික වටනාකම් දීගෙන කල්පනා කරගෙන ඒව තුළ පැටලීගෙන යන ගමනත්තමයි සාමාන්‍යෙන් අපිට තින් ද ඒවෑන් හිත නිදහස් කරගෙන ඒවා යතා ඒව යතා ස්වභාවත එරුම් අරගෙන ට අධික වටනාකම් දෙන්න ය නැතිව ේවල් වෙනස් වුනට අපේ හිත සැහැල්වෙන් තියාගන්න බාහිරෙන් එන බලපෑම්මට හිත නතුකරගන්නතුයින්න වට්ටගන්නතුයින්න තේකයන්නේ අපි සහෙන ගමනක් ඇතු බවක්තියවා අද්්‍යත්තම් බහිද්දාච රෝගමූලක් සබ් රෝගමුල්ල බන්ධනා පමුත්තු නතුර මේ සියල්ලු රෝගයන්ගෙන්ඒ රෝගයන්ට මුල්වෙන ප්‍රපං්චයන්ගෙන් නිදහස්වෙච්ච මුක්ත වෙච්ච ඒ තාද පුද්ජලයාට ඒතාදී රහතන් වහන්සට තමයි අනුවිධතෝ කියන නම පාච්චි කළලතියෙන් එටසමිත තවත් වචනයක් ගන්න පුළ අනුවවිච්ච පංච නාමරූපන් ආධ්‍යාත්මික සන්තානයේ එතකොට මේ ප්‍රපං්ච ගොඩනැගීම නාම රෝපයකටත් අදාළ කල තිය නත් තැ ඇතන ඇතරම මේ පඩි සවපාදය මුල්ම හරියක් මේ කතා වෙන්නේ අපි දන්නවා පරි සවපාදය විහිධයන ආකාරය පනි සපාද අංගවෙල්ල විහිදය ආකාරය මේ පිිතු ගහල ඇති අවිද්‍යාව පදනම් කරගෙන අද්‍යාව හේතුරගෙන හිතේ නාප්‍රකාර සංස්කාර ගරනගෙන ඒ සංස්කාර මුල්ලෙලා අපේ විඤ්ඥානය නාමරූපයක පැටලෙනවා නාමරූපයක බැහැගන්න තැම නාමරූපය විඤ්ා අතර දිය සුලියක් කටගන්න ද මේ දෙන්න කැරකෙනවා නාමරූපය විං්ඥාට දවෙන විඥ්‍යාන නාමරූපට දව දෙන්න නින් කරට අතදාගෙන දිග ගමනක් යන්නන්නක අපි මෙහේ වන්න පටන්ගන්න ක ඒ අතර සිද්ධවෙන්නේ ක්‍රියාත්මක භාවය හිතේ පට ලැවීම හිත තුළ ගොඩ නැගෙනේ දිය සුළි සවභාවය තැන්තිින් අපිඔො මෙහේ වන අපිට ලොකු ප්‍රවයක් ඇති කළ දෙෙනවා ඒ අනුව අපි දැන් කටයුතු කරනවා ඒ අනුව දැන් සලා ඇතන ක්‍රියාත්මතිනවා සලා ඇතනවලින් දිගින් දිගට ස්පර්ෂයන් සිද්ධේන ස්පර්ශයන්ට වේදනාව ද විපර්ශයන් නිසා වේදනාවන් පහලනවා ඒවට දැන් ඔන්න හිතේ ආසාාවක් කඇතියෙනවා නැත්තැන් ගැටීමක් ඇදේනවා ඒ පහළ වෙන වේදනාවන්ට ඒ ආසාවන් නිසා තැනිට හිත උපාදාලෙන තකින්ග්‍රහණය කන්නවා ඇැතින් බව තත්වයක් තනාගන්නවා අලුත් ලෝකයක අපි උපදිනවා මේ මේ බහේ තුරදීම අලුත් ලෝක තනාගෙන බහ තත්වයන් තනාගෙන හිතින් ආරෝපනය කරගත්ත තත්වයන් තනාගෙන ත් ඉතින් මවාගත්ත ලෝකවලහභි වාසයකරන මේක තම අපි ජීවත්ත නොකිල කියන්න අපිට මේ මොහොතා හිමි මේ වර්තමාන මොහොතා හිමි අපි ඊළඟ මොහතන් ගැනේක්ෂාවෙන් ඊළඟ තත්ිතයක් ගැන අපේක්ෂාවෙන් ඊළඟ අදදැකීම ගැන සිහින මවමින් න්න තිය වැඩක් ගැන කල්පනා කරමින් අපි වාසය කරන්න ඒ ඒ කටය උුත්ත ගැනයි අපේ දැම් නසේතියෙන් ඒ තත්ත්වය ගැනයි අපේ දැම් මනසේතියෙන්ඒ අනාගතයේ කරන්න තිෙන වැඩේ ගැනයි අපේ දැම් මනසිතයන්නේ මේ වර්තමානය තියෙන සරල දැනුවත් භාවය අපි දැන් අහිමින් හිතපත්වන සම්පූර්ණිමිින්ම් පැටිලිච ත්වයකට හිත පත්වනා සම්පූර්ණය බව තත්ත්වයකට අර්තිබිච්ච සරල්ල සාමකාමී නොබැදුන්නු සැහැල්ලු උපාධන රහිත සරල තත්ත්වය දැන් අපිට හිමි. මේක අ මුල්ල මට්ටමක තියෙන්නේ කතිකින් අර විඤ්ඥානය නාමරූපයක පැටලීමක්. එවි නාමරූපයක් පිළිමු නොවන විඥානයක් ඇතපා නාම රූපයකන් කෙලෙසිච්ච නැති විඤ්ඥානයක් නාමරූප දැල්ලේ පැටිලිච්ච නැති විඤ්ඥානයක් හදාගන්න පුළුවන්ම් ඒ ඇන්න සෑහෙන්න හිත සැහැල්ලුයි හිත සරලයි ඒ වගේ මයි හිත මොහෝකවත් පැටලිලා නෑ එ මොහොකොත් එල්බගෙන නෑ විඤ්ඥානය පිහිටට නෑ කොහේවත් විං්ඥානය තුළ මොකක්කත් නිරූපණය වෙන්නෙත් නෑ ඒග සාමාන්‍යය කනවා අනි දස්සන විඤ්ඥානයක් නැත්තන් අප දිට්ටට විඤඥානයක් කියලා එක ඇන්න කිසිම පැටලැවිල්ලක් නැතිතත්වයක් ඒ වගේ මයි කිසිම තැනක බැහැගත්ත නැති තත්වය සාමානයෙන් වෙන්න අපි අරමුණත් දැකපු ගමක් ඒකට අටනකමක් දීගෙන කට නමත් දීගෙන එක අරය කියාගෙන එක මෙයා කියයාගෙන අ ඒක දෙයක් කරගෙන අපි හිත එතන බැස ගැනීම හිට පස්සේ විඤඥානයේ වැඩන්න ගන්නවා ඇතුළ එක්ත රාදමට පැළපදියම් වීමක ලක්වෙනවා එෙම තමයි සාමාන්‍යයෙන් අපි ඉන්ද්‍රියන් පරිහරණය කරන්න අපි ගන්න අත්දැකීම අපි පරිහරණය කරන්න නමුත් දැන්තියන්නේ එහෙම එකක් නමී මේ කතාරන්න ප්‍ර පංචල නිදහස් වෙච මනසක කියන්නේ දැක්කා දැක්ක මතින් අතර වෙලා ඇහුනා ඇහුුණ මතින් අතර වෙලා නාසිට ගත් සුවදත් දැනු හැබැ ඉතනින් අතර වෙලා දිවට රසක් දැනුනා හැබැ ඉතනින් අතර වෙලා ස්පර්ශයත් දැනුනා එකතරින් අතර වෙලා හිතට අරමුණකොත් ඇවිල්ල ගියා හැ ඉතට ගානක් නෑ තර මේ නොබැඳුණු දත්වයක් හිතේ නිතර පවතිනවා අකම් පිත තත්ත්වයක් හිතේ නිතර පවතිනවා ඒ හිතේ සාමකාමින් බව රැකිල තියනවා පේන රූප හෙන සද්ද දැන ගඳසුවන්ද රස ස්පර්ෂ දෙර අරමුණු මේවත්ක හිත මිශ්‍ර වෙන්නේයන් නැතිව යාගති විච්චේ අමිශ්‍ර ගතිය නොබැඳුණු ගතිය අනිශ්‍රිත ගතිය සැහැල්ලු ගතිය සරල ගතිය සාමකාමී ගතිය රැකගෙන මේ හිත පවතින. ඔන්න වගේ යාගන පුළුවන් අපිට මේ ප ච ල හි දසකර ළ. සියලු රෝග මන්දනවලින් මදහස්ස තත්ත්වය තමයි මේ අනුවිදිිත කියලා වචනය පුදුහඳුරයදලාතිී අනුවිදිිතයි. හිට පස්සේ තවත් එෙනවා ගාථාවක් මේ බුදුරජාන්සේ අනුවිදිිත කියන එකට තොට උත්තරය දුන්නා අනුවිදිතයි කියලා කියන්නේ තර මේ සියලුම රෝගයන්ට මුල් වෙච්ච. ප්‍රපංචයන් හඳුනගෙන් අධ්‍යාත්ික බාහිර සරු රෝගවලට මුල්වෙච්ච්‍රපංච හඳුනගෙන ඒ ප්‍රපංච වලින් හිත නිදහස් කර ගත්තනම් ඒ රෝග බන්ධනවලින් හිත නිදහස් කර ගත්තනම් එයා තමයි අනුවිධත කියර කිය ගැන ප්‍රපංච රහිත තැනැත්තා ප්‍රපංච වරප වූප සම තත්ත්වකට හිත පත්කර ගත තැනැත්තා එදහා රහතන් වහන්සේලාට අපිඒ තත්ත්වය තියෙන බව කියනවා සාමාන්‍ය මනුස්සයෝ ප්‍රපං්චලට ඇඩිලා ගැලිලා ප්‍රපංචලම පැටලිලා කල්පනා කර කර ඒ තුළින් ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ලෙඩ වෙවී වාසේ කන්න යනුත් යම්සිි කෙනෙක් ප්‍රපංච සමනය කරමින් ප්‍රපංච දුරුකරමින් වැල්වටාරං ඔළවේ දාගන්න යන්නතුව ඔළුේ වැල්වටාරං ගොතන් ඇතුව හිත පුළුවන් තරම් සහන ශීහිදිය පවත්වමින් කම විතර්ග කිරීම කල්පනා කිරීම තනිකර තමන්ගේ අනසක යටතේ සිද්ධන තත්යක් හර ගනිමින් යනවන ඒ හැන්තිෙන් සැහෙන ගැඹරුයි. ඒ ැන සැහෙන සහනයක් ත නැත්තා බුක්තිදිවා. ත්‍රවස බුදුරජන්නාන්සේ අර විරියවතු නැතන් දිහිර කියන වචනය ඉනඟට විස්තරකනවා විරතෝ ඉද සබ්බ පාපකයහි නිරියදුක්ක මතිච්ච විරියවාසු සෝ විරියවා පධනවා ධීරෝතාදී පෞච්චතයේ තතත්තා. ැම දිහිරක්. වීරවන්තයෙක් කැනෙ කාටද විරදහෝ විරතෝ ඉද සබභ පාපකයහි සියලුම පවවලින් නිදහස්සිච්ච කෙනෙක් සියලුම පව් අතහැර අතහැර දාපෙනත්තායි දිහිරෙක් කියලකයන් වීරයෙක් කියලකට. නිරේ දුක්ක මතිච්ච එ සියලුම නිරාදුක් කලින් නිදහස් එච්ච කෙනෙක්. සෝ විරේවා පදානවා ඒවගේම යට පදන් වීරයක් සහිත කෙනෙක් දීර තාදී පෞච්චතය ත තත්තා එ මෙබඳ ත්යයට සත්වෙච්ච කෙන තමයි දිහිරයක් කියරකන්. එතකොට අමි මේ කායික ශක්තියත් තිබුණ පමණින් වීරවන්තයෙක් වෙන්න. ඒයි ශක්තියත් ඕ නම් පාවිච්චි කරලා ශෂම මානසක ශක්තියක් පාච්චි කරලා. අපි හිතකාය වචන මූනික කරගෙන කරන්න පුළුවන් විවිධාහහා රකුසල්ලොලින් පාපක ධර්මුවලින් නිදහස් වුනානං ය වලක්වලා දැම්මනං ඒ කරන්න කියලා හිතට එනඒ පාපිස් තුවිඩිවල්ට යට නොවී හිටියනං මාරයට ඔහු නොවී හිටිය නං අන්‍යාධීරයෙක්. මොකද දිහිට විධ සිතුවිනි පහල වෙන ඒ සිතුවිනිවල රාගදේශම මොහ කැබ්බවෙලාතියෙනවා ඒ අනුව අයුතු යෝජනා ඉදිරිපත්වෙන පුළුවන්. ඒවා කඩාගෙනයන් ඒ බිඳගෙන යන්න ඒවට වහල් නොවී ඉන්න. සැහෙන වීරයන්ත බව කාශ්‍යය මුද හිතන් එන බලපෑම කෙලෙසුන් බලපෑම ඉතාම් ප්‍රබලයි ඒ කෙලෙසුන් නිසා අපිව උසි ගැනවෙන බවඒ කෙලිසුන් අපි මෙහෙ වන බවක් ඒ කෙලිසුන් අපිට විධාන දෙන බවක් තියන පුළුවන් අපිටම අපි සාමකාමී හිත තියන්ගන්නවා ඒක හරි ඒ ආකාරරි ඒක නැහැ එතරම්ම රසයක් සිද්ධි බහුල බවක් නෑ සිතවට අපේ හිත යම් යෝජනාවන් කරනවා තැන්තින් ටව එක බලන්න පත්තරයක් බල තැති අන්තර්ජාලයට යන්න ඇතන් දැ ඉති ඔන්න එක බලන්න ඒමත් නැත්තම් දැන් කෙනෙකක්ක දුර කතන සංවාදයක යෙදන්න ඇතම් පත්තරයක් බලන් ඇත වෙන කොහේ හරිියන් කානිවල් දකටයන් මොනවාම හරි යෝජනාවක් අපේ හිතින් කරන්න පුළුවන් තිුඟක් කරලාට වෙන්නේ ඒ යෝජනාවට අපි නතු වෙනවා ඒතන්හාවේ ඉන්ඳීමට අපි වහල් වෙන වහල් ඉ අපිටයුතුක අප දීර බවක් නෑ ඒනට තින දීන බවක් අපිට තේරුම් නෑ මේ පහළවෙෙන සිතුවිල්ල මාරයාදාාපුූ තොන්්ඩුවක් මාරයාගේ යෝජනාව කියලා අපි තේරුන් නෑ අපි අර හිතේ තිං්ච සාමකාමී බව පවල දීලා අප නැවතත් අපේ හිත කෙලසගන්න උත්්චහන්ත වෙන අපේ තිබිච්ච සාමකාමී හිත දැන්වන්නා අපිට අහිමි වුණා අයිත් කෙලෙසිච්ච හිතක් උරුම වුණ තින් ස බුදුදහන්දුරු කියනන්නේ මේ තැන් තේරුන්ග මේ අප හිතේ නැවත නැවත සිද්ධ වෙන මේ කෙලෙසීම ඒවත් නත්තං මේ වර්තමානය ගිලිහිට නැවතත් හිත මාරයට ආතුරවීම මාරයට වසඳවීම අප තේරුම් ගන්න පුළුවන්න්නන් එහෙනම් අන්න මාර් මාරයාගෙන් විදහස් කර ගන්න පුළුවන් නැවතත් තර සර නොබැඳු ත්වයට හිත ගන්න පුුවවා දර මේ යම්හෝ අවස්ථාවක හිත බැඳිලා හිරවෙලා උපාධන වෙලා හ ත්ත් ලාගෙනන්න නං එකැන් අපි මාරයගේ තොන්්ඩුට හුුණ නවතත් කෙනෙක් කදාගත්තා නත් පුද්ගලය කදාගත්තා නත් මමෙක් කදාගත්තා මාරයක තුන්ඩුට අහුුණ දැඟති අපි පරාද හැබැයි යම්මෙනාවගේ මාරයදාන තොන්්ඩුව මාරයාගේ යෝජනාව පිළිපදින්නතුව එක නිදහස් වෙලා අපි අපේ සාධිහිනත්වේ රැකගෙන කන හිතේ සාධීනත්වේ විඤ්ඥානයේ සාධීනත්වය රැකෙන්න්න ඉඩදුන්නා නොබැදී අපේ හිත පවත්වන්න පුළුවන් නං තේකයන සෑහෙනගැමරත්දේන ඒකත් අවබෝධී කරන්න ඕන මේ නිකාමණිකං අර කලින්ක වගේ අඥාන උපේක්ෂාවකින් නෙේ මේ කියන්නේ මේක තිනේ අහස්භහය දැකලා හිත පවත්වන පුළුවන් තරන්න නොබැදනු තත්වයක අනිශ්‍රිත තත්ත්යක මු දන්නවා මේ ආහි මේ කෙලෙස්සලට දාලා වැඩක් නෑ. පවල දීව වැඩක් නෑ මේ හිත පටලවාගෙන තේරුමක් නෑ කල්පනා කර කියලා තේරුමක් නෑ ට හිත සංසුංග තියාගන්නවා එන්්‍ර හිතසාමකාමි තියාගන්නඒට හිත නොබැඳී තියාගන්නඒවට හිත නිදහස්ව තියාගන්න එහෙමන ගන්න ඒ හිත නිකං හොඳට පදංවෙච්ච හිතක් සැහැල්ලූ වෙච්ච හිතක් නොසෙල්ලෙන බවක් ඇති හිතක් වශයෙන් හඳුගන්න පුළුවන් තුර ඒතැනත්තා නිරය දුක්ක මතිච්ච මේ සියලු නිරාදුක් සම්පූර්ණෙන් අතික්‍රමණය සමති ක්‍රමණය කරනඒව ඉක්ම සිටිනවා ආයා අපාගතවීමක් වෙන්න හොද මේ විවිධාකාර සබ සියලු පාපක ධර්මයන් සියල්ලෙන්ම මෙය දන්නේ දහස්සරයි එකක්කත් පව් කරන්නේ. සෝ විීරයවා පදහනව ඇැතුර මේ පධාන කියන වචනය ප්‍රධන් වීර කියල වචනයක් මේ පිගතු හ ඇති පදන් වීර හතරක් පෙන්නවා ඒ උපන් අකුසල් නූපදවීම සඳහා දරණ ව්‍යයමක් උපන් අකුසල් දුරගීම සඳහා දරණන වයමක් ඊට පස්සේ කුසල් පැත්ැගිලන්ට තියෙනවා තවත් දෙකක් නූපන් කුසල් ඉපදවීම සඳහා දරණ වයමක් උපන් කුසල් තව තව පවත්වා ගැනීම සඳහා ඒක වැඩදුණ කිරීම සඳහා පරිපූර්ණත්වයකට පත් කිරීම සඳහා දරණ වෑයමක් කට මෙන්න මේ දේ අපිට කරන්න පුළුවන් අපි ප්‍රධාන් වීඩයක් වඩවා හිට කියෙන දොටේ මුලින් තියෙන්නේ ඉක්තරආන්දමක සංවරයක් දැන් අපේ හිත කෙලෙසිලා නැහැ ඒ කෙසිච්චි නැති හිත පවත්වන් අලුතෙන් මේ කෙලෙස ගන්න එපා න් හිත යෝජනා කරනවා මේ රූප බලලා සතුටු වෙන් හිත යෝජනා කරන සද්දාහල සතුටුවෙන් හිත යෝජනා කරන අනිසි දේවල් බලන්න අනිසි දේවල් හිතන්න කල්පනා කරන්න හිත යෝජනා කරන මාරය යෝජනා කරන්න මාරය තුොන්ඩ ගානො නමු සංවර වෙනවා නොකරින් දැක්කට නිමිති නොගන්න නොගෙන ඉන්න සංවර වෙන. ඇහුුණට නිමිති නොගෙන ඉන්න සංවර වෙන තිතන තියෙන් එක්තරාදමක සංවරයක් සංවරත් ප්‍රදහන කියන වචනය දහමේ ඉදිලා තියනවා. ඉට පස් එඇැබැයි බැරි වෙලාාත් මාකරය හේතුවකට අපිේ තින ප්‍රමාදයකට අසතියකට ආයොන්න හිත කෙසුම් ආයතුන දැ හිත රාගගේ විශසිල් යි තේ දවේශය විස්සලා ආයිත් හිත පටලොවාගෙන අයි සිතේ ඊර්ෂා පහලලා යි සිේ තන්හා පහලලා එහෙම නම් නැවතත් අපි ඒඒ කෙලෙස්්ටික දුර කර ගැනුත් සහන්ත යුතු මොකද එතර තියෙන්නේ එක්තරාඳක ප්‍රහාණයක් පහන ප්‍රධාන කියන වචනය පාච්චලාති නොද හමේ මොකද දැන් එයාට අවශ්‍ය වෙන්නේ හිත නැවත පිරුස්තු කරග දැ කෙ ැයි තින් එහෙෙන දැන් හිට පිදු කරග යුතුයි. ප්‍රාණය කර අවශ කෙලෙස් ප්‍රහාණය කරන්න අවශය මකද හිත කෙසිලා එය හඳුන ගන්න අවශය මේ ලා දිරාග අත්තේෙනවා මේ විලාධ දේශය අත්තයවා මේ ලාද ඊර්ෂාවවත්තේෙනවා මේ විලාධ මාන්‍ය අත්තයෙනවා ඒඒ කෙරෙස් ඒ හඳමින් හඳුනගෙන ඒ කෙලෙස් ටික දුරු කරදාන්න අත හැරදාන්න ඒ නිදහස් කරගන්න ෑමදැ යුතු ඒ තවත් ප්‍රධානයක් වශයෙන් පහනක් ප්‍රධානය වශයෙන් පෙන්ෙනනවා. ඉට පස්ස එනවා කුසල් පැත්තෙන් අපේ හිතට තාම කෘුසල ශක්තිය මදි වෙන්න පුළුවන් තාම සමාධිය මදිී තාම සතිය මදි තාම ප්‍රඥාව මදි තාම වීරය මදිී තාම ශ්‍රද්ධාව මදිී. මේ වගේ අපේ හිතට අවශ්‍ය කරන හිතේ බලගැන්වීමක් අපිට උත්දහවන්තව කළ යුතුන මීරේවන්තව කළ යුතුෙනවා ඇි බහනා කරනවා කියල කරන්නේ ඔය ඉන්ද්‍රීධර්ම පහ සෑහැදුරට බලගන්නවන්න දන්න ප්‍රයත්නයක් විශේෂයෙන්ම සතිය බලගන්වන් විශේෂයෙන්ම සමාධිය බලගන්වන් ප්‍රඥාව බලගන්නවන් එහමත් ඇත්තන් කියනවා මේ බොජ්ජංග ධර්ම හතක් හිතුතුළල රෝපණය කරන්න දියුණු කරන්න දරන ප්‍රබණ වෑමක් කාල ඇතිසිය කරන්නනවා මොද හිත ඇද වැටෙනවා පාර වරදිනවා හිත බැහැයි කියනවා උදාසීන වෙනවා කම්මැල්ලි වෙනවා මේ හැම තැනකදමත හිත නැගිට්ටොල ගන්න නවා නැගිට් ෝල අරගෙන ආයිත් නැවත නැවත සියදහස්වාරයක් මේ කටයුත්තු තුළු නිරත වෙන්න නවා එහෙමනම් පොඩ්ඩ පොඩ්ඩ මේ දෙවල් හිතර රැඳෙන ගනිින් සතිය ටිකක් ඔන්න හිතේ අල්ල හිටිනවා සමාධයක් හිතේය අල්ලා හිටිනවා තට හිතට විිනිවිධයන ප්‍රඥාවක් යොන්සෝ මනසිකාරයක් හිතතුළ අවදිවෙන්න පටන්ගන්න ඔන්න වගේ තත්යක් පුළුවන් අපිට ඇති කරගන්න ය මේ කුසල්ටි ක එහිෙන අපි වඩන්න බොජ්ජංගධර්මයන් අප හිතතුල දියුණු කරන්න නිකං ඉතිං වැඩෙන කක්නෑ සතිය තවුරු කරගන්නෝන පස නිකංගල හරිියන්න මේ සතිමත් වෙචාරමුණ හොදරවීමම සලබලන්න ඒ අහස්භාව තේරුන්ගන්න උත්සාහ කරන්නවා ඒකයි දම්ම විචයක් කිය කිය ත්ම කල්පනා කරවා කිය නෙමි ප්‍රපංච කරනවා කියෙනක නෙමයි ප්‍රපංච නතට නතර කරපු හිතකින් මේ සතිමත්්‍ය චාරමුණ හොඳින් විමසා බැලීම එතකොට අන්න අරුණ අතා සභාව පෙන්න්න ගන්න එතුොට තමයිඒ අත්‍ය ලක්ෂණයක් දුක්ක ලක්ෂණය කනාා පලක්ෂයක් පේනගන්න ඉට පස්සේ අපේතමු යෝගා චරයෙක් ඒ වීර දිකට කරෙනන්න වන විරිය සම්බෝජ් ජංගයක් වඩන ඇතතුර කටයුතු කහොදරක් සිද් වනකට ප්‍රීතියක් පසදයක් තුට ප්‍රමෝදයක් සැහැල්ඩුවක් පහළ වෙලා හිත හොඳට දැන් එතන එතැන එකඟ වෙනවා චනික සමාධයක් හි තුළ ගොඩගෙන වැඩි හොඳට යනම් වන පේක්ෂාවක් වඩන්න පුළුව තර මේ මුළු ක්‍රියාදාමය තුළම අපේ හිත වැඩීමක් බොජ්ජංගධර්ම දියුණු කිරීමක් ඉ තවත්මට්ටමක දේීම බොම බිවේකීව විරාගීව නැවත නැවත හිත නිදහස් කරගනිමින් මේ දහම වඩනු තවතාවතර දියුණු කිරීම එතර තිෙනන්නේ ඇතරම කුසල දහම් වැඩීමක්යසදා දරන්න අකන්්ඩ ප්‍රයත්නයක් තුන් න හර ්‍යාස්ථා තමයි බදුරායාන්ස පෙන්න්නන්නේ ඒ වඩාගත්ත දේ රැහගන්න මොකද මේ අි දියුණු කර දේවල් ඒතරන් සමහට හිතේ රැඳෙන් නැහැ ඉක්මටම ලිස්සලයාන එක්මටම අහසි වෙනවා තිං ඒ නැවත නත දෙවුණු කරගන්න හිතේ පවත්ව ගන්න දුරුවල නොවී රැහගන්න එඒ තවාව පරිපූර්ණ අතය පත් කරන්න සහනීරයක් අවශයල තොන මෙමේවාගේ ප්‍රධහන් වීරය හතරක් සතර සම්ය ප්‍රධාන වීරය වශයෙන් දහමින් උගන්නන ත මේ විදිහයට තැනැත්තෙක් කටයුතු කරන්නවා නම් කිසිම පාපයක් අකුසලයක් කරන්න නැතිවත් ඉන්න උත්සාාන්ත වන යකුසල්ලින් සම්පූර්ිම නිදහස්සවෙලාක් පාපී කටයුතුලින් සම්පූර්ිම නිදහස්සෙලා ඒ නිසාම නිරාදුක්කොලින් සම්පූර්ණිම නිදහස්සලා බඳ පදන්වීරයක් වඩන තැනැත්තා දෙහිරෝකිෙන නමින් බුදුරන්සේ හඳුල්ල තියෙනවා. එටවස්සේ මේ උත් මේ ප්‍රශ්නර්දීපු අන්තිම උත්තරය ආජානීයෝ කියෙන වචනය විස්තර කරල කරපුත්තරේ. යසස්සු ලුතානි බන්ධනානි අජ්‍යත්තං බහිද්දාච සංගමූලා සබබ සංගමූල බන්ධනා පමුත්තු ආජානීයෝ තාදී පෞච්චතය තතත්තා. මේ ආජානීය ආජානී අශයක එහෙම කියලා අපි කියද්දි ක්‍රයාටයි කිසි සීමාවක් නෑ අතිශය ප්‍රබල තැනැති අතිශය ප්‍රබල සත්වයක් ඇතෙක් වනත් ඒ ආජානය මට්ටමක් කියලා කියන්නේ අතිශය ප්‍රබල මට්ටමක් එයාගේ කිසිීම දෙයක් මායින් කරන්න ය කොච්චර යදමින් බැන්ඳත් කොච්චර ලනුවලින් බැන්ඳත් හසිියල්ල කරලා සුුණු විසුුණු කර දානක් ය නිදහසම සොයාගෙනයාලා අන්න එබඳු තත්ත්යක් මේ ආජානීය කියළ කියන්න යසස්සු ඩුතානි බන්ධනා න එතකට මේ අධ්‍යාත්මික සන්ධානය බාහිර වශයනුත් තියෙන පුළන් යම් හෝ බැඳුම්ඒ බැඳුම් තමයි මේ කෙස්වලට මුල වශයෙන් මෙතිදි පෙන්නන්නේ අජ්‍යත්තම් බහිද්දාච සංග මූලා තොට මේ කෙලෙස්වට මූලිකවෙන්න හේතුවත් අයි මෙන්න මේ තියෙන බන්ධන අධ්‍යාත්ම වශයෙන් හිතේ ක්‍රියත්මකෙන බන්ධන හිර වශය හිතේ්‍රියාත්මගෙන න්දර තන් කරනපන සංයෝජන කිය බැඳිලා තියන්නේ හිත එෝ මොහකට මකරි අල්ලගෙනකට බැඳලා අනාගතයක් කල්ලම් බැඳලා වර්තමානය කල්ලම් බැදිලා අසිතයක් කල්ලම් බැදිල තක් ඇතුළට දෙයක් කල්ලම් බැදිලා බහිර දෙයක් කල්ලම් බැඳලා බන්දල ගොඩකින් තමයි අපි හිත නිකං හැම තිස්සම නිදහස් වන්න නොදී බැඳෝගෙන හිර කරගෙන තමයි අපේ හිත තියෙන් සබ්බ සංග මූල බන්ධනා පමුත්තු එතර මේ ආජානීෝ කියලා කියන මේ සියලුම බන්ධන මේ සියලු බැඳුම් සියලු බන්ධන කඩාගෙන ගී තැරැත්තෙක් සලු බන්ධනවේ නිහස් වෙච තැත්තක් තම ජානීයෝ කියලෙන ආජානීය පුරුෂයක් කිසිම බැඳීමක් නෑ පූර් නිදහස් භාවයා හාත් පස නිදහස් බව ළ සිම බදනයක් ඇත්තිත් නෑ පිටට කිසිම බන්ධනයක් ඇත්තිත් නෑ ඔන්න වගේ තත්ත්යක් තියේතවට ඇතම් තැන්වල ඉතින් දහම විස්තර වෙනවා මේ පුරුෂය ආජානීයන් වහන්සේට අපි නමස්කාර කරමු කියල දෙවියෝ ඇයිල්ලා වදනා කරනවා මේ රහතන් වහන්සේට මොද හිත කොහේවත් බැඳල නැති බව උන්නහන් තුඒ අයට පේනවා සාමාන්‍යයෙන් කියනවා මේ දෙවියන්ට උුසින්ගේ හිත් කියවන්න පුලුවන් කියලා අපි විතර්ක පහල කරන කොටම ඒගොළු දන්නව. අය අපි කතා කරන්න වශ්‍ය නැහැ. තෝට මේ හිත තුළ විතර්ක ඒ විතක්ක විපහාරය කියල කිය නො. ඒ විතර්ක පෙළ ගැහෙනන කොට ඒගොල දන්නවා අ මෙෙන්න්න මේ එක තම හිතන්න නමිතයි දංකල්පන කරන්න. ො මේ ඒ මූලික සූක්ෂම විතර්ක මට්ටම ඒ අයට හඳුනගන්න පුළුවන්ලු. නමුත්, කිසිීම බන්ධනයක් නැතිව ආජානීය තත්ත්වයට පත්තවෙච්ච.ඒ ආජානය පුරුෂයෙන්ගේ එ මොකක්කත්ම බන්ධන නෑ මොකක්කත්ව ප්‍ර පංච නෑ හිත කිසිදු අරමුණක් ඇසුරු කරන්න හි එනිසා ද මෙයා කල්පනා කරන්න මොකක්ද කිය මොකක්කත්න හිතාගන්න දෙවුරුන්ට බෑරු යනිසා ඒ ප්‍රශංසා මොකෙන්ගේය කියනවා අපි ඇතින්දා ඇති දම්ම උබහන්සේ වන්ජන වදනා කරවා. දන්නේ නෑ ඔබහන්සේ දෙහන වඩන්නේ මොනක් මොකක් මොගනා අරමුණක් ස්රයින්තියක්ක්නද කියල් හිත ඇසු කරන දෙයක් මොකක්දෝ කියලා අපිට තේරෙන්න අපට පේ නෑ අපිට ඔබවහන්සගේ හිත කියවන්න බෑ හිත ඇසුරු කරන අරමුණක් හොයා ගන්න බෑ තියනිසාමන්න මේ ආජානය පුරුෂන් වහන්සේ අපේ නමස්කාරය වේවාකරු වනාහන්සේලා එ දෙවිවරු රහතන් වහන්සට ව වන්දනා කරනවා කියලා දහම ප්‍රකාශයවා. ර මේ එ සියනුම බන්ධනයන්ගෙන් හිතන දහස් කරගත්ත රහන් වහන්සේ තයි ආජානියෝ කින වචනය බදුරයන් වහන්සේ දේශ කළතිය අද දවන්සේ අපි කාරණ කීපයක් එගෙන ගත්තා තොර මේ සබිය පරිබ්‍රාජක්තුමා අහන ප්‍රශ්නය තමයි කෞද මේ වේදවෙදගූ කලකයන් ඉළඟට කෞුද අනුව දෙත කියලකයන්නේ වීරේවන්තු දෙහිරෙක් කියල කියන්න ඒ වගේමයි කෞුද ආජානීය පුරුෂයෙක් කියලා කියන්න තබුදුරයන් වවාස දෙන පිතුරොටි තමයි අදා පිසාකච්ඡා කළේ ඒ සාකච්ඡා ුසාරයනු අපි අපේ වඩන දහමට අපිවට අපි කරගෙන න්න භමනාවටයගේම අප ආධාත්මය ගමට ඇමේ මඟ පෙන් නිවා කතීරයන්න ත්්‍රාන්තමඒසඳහා ද දෙන ධර්මදේශනාාව තුපයෝග වේවා කියන පාර්ථනා කරමින් අද ධර්මදේශනාව සමප්ත කරනවා සිරුදනාටම තෙරුවන් සරණයි